මිනිපේ ගොවි ජනපදයේ ප්‍රධාන ජීවනෝපාය උනේ ගොවිතැනයි. ගොවින්ගේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ඇත් ගබඩා සංකීර්ණ හයක් එදා මේ ස්වයංපෝෂිත මිනිපේ ගොවි ජනපදයේ තිබුණා. ඒත් අද මේ එකම එක ගබඩා සංකීර්ණයක්වත් සක්‍රීය තත්ත්වයක නැහැ. මිනිපේ ව්‍යාපාරයේ ආරම්භයේදී මිනිපේ ඉඳලා මිනිපේ අමුණලඟ ඉඳලා හඳුන්ගොඩ දක්වා යනකොට ගබඩා සංකීර්ණ හයක් තියෙනවා. එකක් හසලක පල්ලෙවත්ත, අනිත් එක හසලක, ඊළඟ එක කොළොංගොඩ, ඊට පස්සේ හෙට්ටිපොළ, ඊට පස්සේ හඳුන්ගොඩ. ඔය වගේ මේ විශාල ගබඩා සංකීර්ණ ගොඩනැගිලි වලින් තියෙන මේකක් තමයි තියෙන්නේ. වියාලේ මණ්ඩලයේ අයිති මේ සියල්ලම හසලක නගරේ පවතින්නේ ආසියාවේ තියෙන විශාලම වී මෝලක්. 1970 ගණන්වල තමයි ඒක හැදුවේ. නමුත් අද වෙනකොට ඒක යකඩත් පෞගිය කාලේ විකුණා ගන්නට pore ඇල්ලුවා කටුන්නයිවා. ඉතින් ඒ හින්දා දැන් වෙනකොට වී මෝල් සංකීර්ණ මෙතනත් මොලක් තිබුණා යා පැතරෙන්න. ඒකේ තමයි වී ගන්නව වී හොටල ඊට පස්සේ මේ රටේ බෙදහැරි. ඉතින් එවැනි තත්ත්වයක් පැවතුන ආයතන තමයි මේ විදිහට විනාශ වෙලා තියෙන්නේ. මෙවන් වටිනා සම්පත් වසර ගණනක් මුළුල්ලේ වසා තමා වල් බිහිවීමට ඉඩ හැර ඇත්තේ ගොවි ජනතාවගේ පමණක් නොව බත් කන අප සියලු දෙනාගේම අවාසනාවකටයි. හසලක නගරේ ඇති මේ වී කබඩාව ආසියාවේ දැවැන්තම වී කබඩා සංකීර්ණ ලෙසද එදා හැඳින්වුවා. වසර 10කට අධික කාලයක් මේ වී කබඩාවේ වී මිලදී ගැනීමක් පවා සිදු කර නැති බවයි ගොවි සමිතිය පෙන්වා දෙන්නේ. විමෝල් සංවිධානය කියලා සංවිධාන පීඨවල තියෙනවා. මේ කට්ටිය වෙනම ජාවාරම් යන්නේ. මොකද ගොවි අටුවමනා කරන දේවත් පාරිභෝගිකයන් අවශ්‍ය කරන දේවත් නෙවෙයි එතනදී සිද්ධ වෙන්නේ. එයාලා අටුවමනා විදිහට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. විශාල ප්‍රමාණයක් ව්‍යාපාර හැටියට බැහැලා ගිහින් තියෙන්නේ. මොකද කරගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ ජාවාරම් කාර්ය ගොඩක් ඉන්නින්ද. දැන් මෙය වන අලින්ගේ රජ දහනක් වී ඇති බවයි ගම්වැසියන් පෙන්වා දෙන්නේ. මිනිපේ ගොවි ජනපදයේ සීලුම වී කබඩා සංකීර්ණ ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට විවෘත කර ගොවි ජනතාවට සාධාරණයක් වන ලෙස වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සක්‍රිය කරන ලෙසයි ගොවි ජනතාව රජින් ඉල්ලා සිටින්නේ. සන්න නෙලන කාලයට මේ වගේ කිසිම ප්‍රතිඵලයක් ගොවියට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේව ඇත්තටම වැස්සට දෙමිලා වී ගබඩා කරත් හරියටම රජයට ඒක හරි ප්‍රතිලාභයක් ගන්න බෑ. හැම රජයක්ම දැන් මේ ඉතිසෙල්ලා ගොවියට සේවය කරනවා කියලා ඇවිල්ලා සිතක් සලසනවා කියලා ඇවිල්ලා හැම දෑම ගොවිය අසරණ කරා. ඒ නිසා අපි නව රජයෙන් බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් මේ රජයේ ගොවි ගබඩා ටික අලුත් වැඩියා කරලා ගොවියගේ ඊවලට සාධාරණ මිලක් දීලා අරගෙන මේ ලංකාවේ පාරිභෝගිකයන්ට සාධාරණ මිලට හාල් දෙයි කියලා. වී ගබඩා ටික අරලා වී ගබඩා වලට වී ගන්නවා නම් වෙනදකොලේ තරංකාල මිලක් ඇති වෙලා සාධාරණ මිලක් ගොවියට ලැබෙනවා. ඊට පස්සේ රජයට ඒ ගන්න වී වලින් හාල් නිෂ්පාදනය කරලා පාරිභෝගිකයට සාධාරණ මිලකට හාල් දෙන්න පුළුවන්. මේ ගබඩා වලට ප්‍රතිපාදන වෙන් කරලා අපේ ගොවි මහත්වරුන්ගේ වී ටික ඉතා ඉක්මනින් ලබන කන්නේ ඉඳලවත් මේ වී ටික ගැනීමට කටයුතු යොදනවා නම් ඉතාම සුදුසුයි කියලා අපි යෝජනා කරනවා. ඇත්තරම දැන් මේ විතර වී නිෂ්පාදනය කරලා මේ කන්නේවත් අපි බලනවා මේ නව රජයෙන් ඇත්තරම ගොවියට සාධාරණ මිලක් ලැබෙයි කියලා. අපි මේවට ඇත්තරම දුක් මහන්සි වෙලා මේවා ඇත්තරම දාඩිය බින්දු ගානේ මේ වී අටයකට මහන්සි නේ. ඒ වගේම විතර වී නිෂ්පාදකයන් වශයෙන් අපි මේවා මිනිපි විවාහ මේ ගොවියන්ට තමයි ලබා දෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ නව රජයේ නව ජනාධිපතිතුමාගේ ඇත්තටම අපි සාධාරණව අපිට ගොවියට මේ වගේ උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපිට සාධාරණ මිලකට මේ වෙළෙන්දට වී මිල තීරණය කරන්න නැතුව ගොවියගෙන් රජයේ මේ වී මිල තීරණය කරලා ලබා ගැනීම කියන තමයි මේ අවුරුද්දත් අපි බලාපොරොත්තු වෙන්නේ. එවිට අප අද රටක් ලෙස මුහුණ දී සිටින සහල් මාෆියාවෙන් රට ගොඩනැගීමට වත්මන් පාලකින්ට හැකිවනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.